අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම පත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ඉබිරි පැය 24 දී මාතර සිට මන්නරම දක්වා මුහුණු තීරයට හද සුලන් සහ වැසි පෞද්ගලික අංශයේ ආමුණටුප ඉහළ නැන්වීමට ආණ්ඩුවෙන් පනතක් නොත්‍රදම් දේවස්ථානයේ ගින්නගෙන ජනපති කනගාටුව පළ කරයි කිසිතෙල් ගෑමේ ජාතික උත්සවය හෙට කළුතරදී ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නොත්‍රදම් දෙව්මැදුරේ ඇති වූ ගින්න හේතුවෙන් එහි තැන්පත් කර තිබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කටු ඔටුන්න ඇතුළු ශුද්ධ වූ වස්තුන් කිසිවකට හානි සිදුව නැති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ දේවස්ථානය යලි පෞරාණිකත්වයේ රැගෙන අයුරින්ම ගොඩනැගීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි රාජ්‍ය නායකින් රැසක් මෙම විනාශය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා ප්‍රංශයේ හදවත යනුවෙන් හඳුන්වන එරට සංකේතයක් බදු නොත්‍රදම් දෙව්මැදුර වසර 850කටත් වඩා පැරණි. මෙම දෙව්මැදුරේ ගින්න හටගත්තේ ඊයේ රාත්‍රියේ දෙව්මැදුර පිහිටි ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදු වුණා. කතෝලික දේවස්ථානයේ වහලිය පිහිටි ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් වහලයට අයත් කොටස් ගින්නෙන් දැවී කුස් තිබෙනවා. දේවස්ථානයේ ප්‍රධාන සීනුවද ගින්නෙන් විනාශයට පත් වුණා. අද අලුයම වන විට ගින්න පාලනය කිරීමට හැකිවද දේවස්ථාන ගොඩනැගිල්ලේ පෞරාණික කොටසට දැඩි හානි සිදුව තිබෙනවා. දේවස්ථානයේ වහලිය මත සිට අහසට විහිදෙන ඊතලයේ වැනි පෞරාණික කොටස සම්පූර්ණයෙන් දැවි විනාශයට පත් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. පැරිසියේ ගින්න නිවන බටයින් 500කට වැඩි පිරිසක් ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කළා. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිට වූ පස්වන ජනරජයේ ප්‍රථම ජනාධිපති ජෙනරාල් චාර්ල්ස් ඩිගෝල් හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් පොම්පිඩු මෙන්ම ප්‍රංශුවා මිතරෝන් මියගිය පසු ඔවුන්ගේ අවසන් ආගමික කටයුතු සිදු කළේද මෙම දේවස්ථානයේදී. ප්‍රංශයේ හදවත ලෙස සැලකෙන මෙම දේවස්ථානය ප්‍රංශ ගෘහ නිර්මාණ ඉතිහාසයේ රන්නකුරින් ලියවී ඇති නිර්මාණයක් වනවා. වසරකට මිලියන 13කට වැඩි බැතිමතුන් මෙම දේවස්ථානය වැඳපුදා ගැනීමටද පැමිණෙනවා. ප්‍රංශයේ අයිෆල් කුලනට පසු සංචාරකින් වැඩිම පිරිසක් පැමිණෙන ස්ථානයද මෙයයි. දේවස්ථානයේ ගින්න හටගත් 15 වන සඳුදා රාත්‍රියේ ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට සූදානම්ව සිටියද මෙම සිදුවීමත් සමග එය අවලංගු කෙරුණා. එහෙත් ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අගමැති එඩුවා පිලිප් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් දේවස්ථානයේ වෙත පැමිණ සිද්ධිය පිළිබඳ සොයා බැලුවා. ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා විශේෂ පණිවුඩයක් යොමු කරමින් සදහන් කරන්නේ 14 වන ශතවර්ෂයේ සිට පැවතෙන මෙය ලෝක උරුමයක් ලෙස තමන් සලකන බවයි. ඇමරිකා ජනාධිපතිවරයා ජර්මන් චාන්සලර් වරිය මෙන්ම බ්‍රසීල ජනාධිපති ඇතුළු රාජ්‍ය නායකයින් රැසක් සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නොත්‍රදම් දේවස්ථානය යළි ගොඩනැගීමේ කාර්යවේදී ශ්‍රී ලංකාවේ සහයෝගය පළ කරන බවයි. මෙවන විට ගින්න හට ගැනීමට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥ දැනුම සහිත කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අවස්ථාව පෙර මේ වහලය කඩා වැටේ කියලා ඉතා බියක් තිබිලා ඒක රිපෙයාර් කරන්න තමයි පටන් අරන් තිබ්බේ. ඒ වුණාට අමුතු ආකාරයකට ගින්නක් ඇවිල්ලා ඒ වහලේ නැති වෙලා ගියා. මුළු ලෝකෙම මිනිස්සු කම්පා වෙලා ඉන්නවා. ෆ්‍රාන්ස් ජනාධිපතිතුමා මැක්‍රෝන් ජනාධිපතිතුමා ඊයේ රෑම එතෙන්ට ගිහිල්ලා එතුමා කිව්වා මේ දේවස්ථානය මුළු ලෝකෙම සහයෝගය අරන් යුනෙස්කෝ ආයතන සහයෝගය අරන් මේක හදනවා කියලා කිව්වා. අපේ ලංකාවේ කනගාටුවත් අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියටත් සහයෝගය ෆ්‍රාන්ස් ජනතාවත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා වශයෙන්ුත් තානාපති වශයෙන්ුත් තමත් බලනවා කොහොමද අපිට මේ අවස්ථාවේ ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් කියලා
ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය තුලින් බිහිවුණු මෙම දේවස්ථානය දේවස්ථාන අතරින් සුවිශේෂ දේවස්ථානයක් ලෙස සලකන්නට පුළුවනි. මේන් තුනින් එකක් පමණ විනාශ වී ඇති බවයි අපට ප්‍රකාශ වෙන්නේ. එනමුත් එම දේවස්ථානය බහරව සිට පියතුමා ප්‍රකාශ කරලා තියෙනවා සාම්ප්‍රදායික ලෙස සලකන ජිස්තුමාගේ කටුවට උන්නත් ඒ වගේම සාන්ත ලුවිස් සුද්ධවරියගේ පලඳනාවත් පිලිස්සී නැති බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික ජනතාවගේ දුක ප්‍රංශේ ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශයට පත් කරනවා ඒ වගේම සියලුම ආගම් වල ඒ වගේම විවිධ ජාතීන් සමගි කාසු වේලා මේ ලංකාවේ අපි හැමදෙනාම ලෝක වස්තුවක් ලෙස සලකනු ලැබුව මේ නෝට්‍රඩෑම් දේවස්ථානයේ ගිනිබත් වීම ගැන අපගේ කනස්සල්ල එම ප්‍රංශයේ ජනතාවට ප්‍රකාශ කරනවා අපි ඔවුන් සමග මේ අවස්ථාවේ සිටිනවා ප්‍රංශයේ ධනවතුන් දෙදෙනෙක් යුරෝ මිලියන 300ක මුදලක් දේවස්ථානය යලි ගොඩනැගීමේ කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට ඉදිරිපත්ව සිටිනවා ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රදාම් දෙව්මැදුර ඉදිරිපිට බැතිමතුන් අතිවිශාල පිරිසක් මේවන විටත් යාඥා කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා මාතර සිට මන්නරම දක්වා ප්‍රදේශවලට වැස සහ සුළං තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ හේතුවෙන් වෙරළ ආශ්‍රිත හා දිවර ජනතාවට සැලකිලිමත් වෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ අතර නියගයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියුක්ත අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. ජනට පවතින වැසි සහිත තත්ත්වයක් සමගම මුහුදු කලාපයන්හි තද සුළං ඇතිවීමේ බොහෝයක් පවතිනවා විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාතර සිට මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශ තමයි මේ තත්ත්වය සඳහා බලපෑම ලක්විය හැකි වෙන්නේ මෙම මාතර සිට මන්නාරම දක්වා කළුතර හා කොළඹ හරහා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ක් 80ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඉතින් මේ පිළිබඳ දීවර ප්‍රජාවන් නාවික ප්‍රජාවන් විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා එකම මේ වෙන විට වැසි සහිත තත්ත්වයන් බොහෝ ප්‍රදේශවල වාර්තා වෙමින් පවතිනවා සවස දෙකෙන් පසුව තද වැසි සහිත තත්ත්වයන් මිනිමීටර 100 ඉක්ම වූ වැසි ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම සඳහන් කරන සබරගමුව පළාත මධ්‍යම පළාත දකුණු පළාත එකම ඌව පළාත බස්නාහිර පළාත උතුරු මැද පළාත සහ වයඹ පළාත මේ අතරට අයිති වෙනවා විශේෂයෙන්ම මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් මේ වෙන විට වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවටපත් සංඛ්‍යාව ලක්ෂ 5කට අධික පිරිසක් තවමත් වාර්තා වෙනවා විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ ඇතුළත දිස්ත්‍රික්ක ගණනාවක ජලයේ බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙනවා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් අඛණ්ඩවම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මූල්‍යමය ප්‍රතිපාදනයන් යොමු කළා තිබෙනවා යම් පානීය ජල ගැටලුවක් ඇතනම් 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් मोटर क्रॉस 2019 යතුරුපැති දහවන තරගාවලියේ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා නෝරේලිය මෝටර් රේසින් සමාජය 17 වන වරටයි තරගාවලිය සංවිධානය කළේ නෝරේලිය ග්‍රිගරිවස් මතේ පිහිටි නව දහවන පතේදී එය පැවැත්තුණා තරඟ ආරම්භක සංඥාව ලබා දුන්නේද අග්‍රාමාත්‍යවරයායි අනතුරුව ජය සංකේත ප්‍රදානයට එක් වූ අග්‍රාමාත්‍යවරයා එම දහවන පතේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළා අමාත්‍ය හරින් ප්‍රනාන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංකි බණ්ඩාර කවින්ද ජයවර්ධන නෝරෙලිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වූ බව කැබිනට් නෝනා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා
පසුගිය දිනයකදී කරු අග්‍රාමාත්‍යතුමත් සමග කරන ලද සාකච්ඡාවකදී මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවකයන් වෙනුවෙන් ඒ අයගේ අවම වැටුප වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුවා. ඒ සාකච්ඡාවේදී කරු අගමැතිතුමාගේ එකඟතාවය ලැබුණා. අනිවාර්යයෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට තියෙන අවම වැටුප වැඩි කළ යුතු බව. දැනට අවම වැටුප තියෙන්නේ රුපියල් 10000යි. දීමනත් සමග රුපියල් 13500ක් පමණ වෙනවා දැනට. ඒ මට්ටමේ ඉඳලා මෙය වැඩි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. දින කීපය තුලදී මම බලාපොරොත්තු වෙනවා නීතියානුකූලව පාර්ලිමේන්තු පනතකින් එම සේවකයන්ගේ අවම වැටුප වැඩි කිරීමට අපි කටයුතු කරන බව මම මේ අවස්ථාවේදී මේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාවට ප්‍රකාශ කරන්නට කැමැතියි. රට තුල කිසිඳු දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා උදාහරණය කරනවා. එවැනි අස්ථාවරත්වයක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් කුමන්ත්‍රණය කරමින් සිටින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අපිට තිබෙනවා කියලා අපි මේ අයවැයේදී පෙන්නුවා. සාමාන්‍ය ජනතාවගේ සතුට ඇති වෙන ආකාරයට ආර්ථිකය ශක්තිමත් වෙන ආකාරයට අයව ඉදිරිපත් කළා. රුපියල ශක්තිමත් කරලා ආයෝජකයන්ගේ සහ දේශීය ව්‍යාපාරිකයන්ගේ විශ්වාසවන්ත භාවය දිනා ගන්න කටයුතු කරන මොහොතේ තමයි දේශපාලන අස්ථාවර භාවය පිළිබඳ පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. මේක අපේ රජයට අපේ පක්ෂයට එරෙහි කණ්ඩායමක කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි රටේ පුරවැසියන් ඉල්ලා හිටින්නේ අපේ රජයේ ස්ථාවරයි මේ රජයේ පෙරලන්නට කිසිම ක්‍රමයක් නැහැ. ඒතර පාර්ලිමේන්තුවේ බහුතරය අපිට තිබෙන්නේ මේ රජය වෙනස් කරන්න, අගමැතිවරය වෙනස් කරන්න, අමාත්‍ය මණ්ඩලය වෙනස් කරන්න කිසිවෙකුට බලයක් නැහැ. ඒක බොහොම පැහැදිලියි. උත්සව සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ දිනක ආදායම රුපියල් මිලියන 100 ඉක්ම වූ බව එම මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා. අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාවට යලි රැකියා ස්ථාන කරා පැමිණීමට අවශ්‍ය විශේෂ ප්‍රවාහන පහසුකම් මේවන විට ක්‍රියාත්මකයි. දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට කොළඹ බලා විශේෂ බස් හා දුම්රිය සේවා ක්‍රියාත්මකයි. ප්‍රධාන නගරවල මෙන්ම අධිවේගී මාර්ගවලද අමතර බස් සේවා ක්‍රියාත්මකව පවතිනවා. ඒ හේතුවෙන් රැකියා සඳහා කොළඹට පැමිණෙන ජනතාවට බාධාවකින් තොරව සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. පසුගිය වකවානුව තුළ සැලකිය යුතු ආදායම් වැඩිවීමක් වුණා. මොකද සාමාන්‍ය දවසක ආදායම සමස්තයක් වශයෙන් ගත්තොත් මිලියන 80ක් වගේ තමයි වෙන්නේ. නමුත් 10, 11, 12 කියන දවස්වල මිලියන 100ක් මෝ ආදායම් වර්තා වුණා. ලබන 20 වෙනිදා, ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා වෙනකොට මේ අදාළ ඩිපෝ වලට උපදෙස් දීලා තියෙනවා උපරිම සේවාවන් පවත්වන්න කියලා. ඒ නිසා අවසාන මගිය දක්වා කොළඹ අරගෙන එන්න සියලුම කටයුතු වෙදලා තියෙනවා. මේ සඳහා බස් දල වශයෙන් 6000ක ප්‍රමාණයක් ධාවනය වෙනවා. මේ අතර අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාව වෙනුවෙන් දුර ගමන් සේවා සාර්ථකව ක්‍රියාත්මක බව ගාල්ල, මාතර, අනුරාධපුර, පොළොන්නරුව ආදී දුර බැහැර පළාත්වල වාර්තාකරුවන් අප වෙත ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මගේ ජනතාවද ප්‍රසාදය පළ කරනවා. අපි ආවේ කොච්චි කඩේ ඉඳලා තලාවට බස් තිබුණා. පොවුනියා ඉඳලා එන්නේ බස් නම් තිබුණා නුවර යන්න යන්න. බස් තිබුණා මෙහි ඉඳලා අපිට ගමට යන්න. කාදරයන් නැතුව ආවා අපි. මේ අතර ලබන 22 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. සිංහල අවුරුදු සමය වෙනුවෙන් සැලසුම් කරන ලද දුම්රිය සියල්ල ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියටත් දුම්රිය ධාවනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ වගේම 22 වෙනිදා සඳුදා දිනත් විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. ගාල්ල සිට නුවර දක්වා සහ ගාල්ල සිට බෙලියත්ත දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් නිසි වේලාවට ධාවනය කිරීමට නොහැකි වීම හේතුවෙන් එම දුම්රිය මගින් සහ දුම්රිය සේවකින් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. මෙම ප්‍රමාදයට හේතු වූයේ අද පෙරවරුවේ ගාල්ල කන්දේවත්ත ප්‍රදේශයේදී දුම්රිය පීලිපැනීමට ලක්වීමයි. මෙම පීලිපැනීම නිසා වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. අද පස්වරු 1:50ට ගාල්ලේ සිට බෙලියත්ත දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය සහ පස්වරු 2:50ට ගාල්ලේ සිට මහනුවර බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියයි මෙලෙස ප්‍රමාද වී තිබෙන්නේ.
පැය දෙකකට වැඩි ඇවිල්ලා මෙතනට. අපි දැන් මේ වැලිගමේ ඉඳන් ආවේ තාම කිසිම එකක් නැහැ. මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා හරියට රස්තිය ආදු වෙනවා. දරුව තුන්දෙනෙක් වඩාගෙන ඇවිල්ලා පොඩි දරුවා බිම වැටුණා. මගේ අතට මම දරුවා වඩාගත්තා. හරිද? හරිද? ඉස්සරහ දත් දැමෙජ් වුණා. ඒ මිනිස්සු සෙල්ලම් කරනවා. මේ මිනිස්සුත් එක සෙල්ලම් කරන්න එපා. දැන් මෙයාලා මෙහින් ඕඩරේ දෙනකොට මෙහින් රියදුර කැමති නැහැ යන්න. එකේ ඉඳලා මේ වෙනකන් තාම මෙතන. තව ගිහින් ගම්පාරට බස් එකේ යන්න ඕනේ. අපි ගෙදරට යනකොට රෑ 10 මාර 11 වත් තියි. මොකද්ද මේකේ තේරුම? එකේ ඉඳලා ඉස්සරහට යනවා පස්සට යනවා. මේ දෙවෙනි පාර. අදාළ දුම්රිය දෙකේ ගමන් ආරම්භය නිසි වේලාවට සිදු නොව අතර ඉන්පසුව දුම්රිය සේවකින් විසින් එම දුම්රියවල සිටි මගින් වෙනත් දුම්රියවලට මාරු කර යවා තිබෙනවා. මෙලෙස වාර දෙක තුනක් අදාළ මගින්ව දුම්රියෙන් දුම්රියට මාරු කිරීම හේතුවෙන් මගින් දැඩි අපහසුතාවට පත් වූ බවයි වාර්තා වන්නේ. කෝච්ච හතරක් අපි මාරු වුණා. මෙතනටත් ඇවිල්ලා එහා පැත්තකට වාඩි වෙන්න කිව්වා. මේ භාගයක් අපි එතනින් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ කියනවා මෙහා පැත්තට මාරු වෙන්න. ඒක ගහලා දෙන කෝච්චියට किसी वितात मगीन गेन एल्लवुनु दड़ी विरोधे हमुए एम स्थाने टा पुलिसे कंद वीमट सिदूना පසුව පොලිසිය මැදිහත් වීමෙන් බෙලියත්ත බලා දහවණේ වීමට නියමිතව තිබූ දුම්රිය පස්වරු 4:30ට ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගියා. මහනුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ දුම්රිය පිටත්ව ගියේ පස්වරු 4:40ටයි. බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුජ්‍යලින් අතරඟුට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මකයි. පසුගිය වසරට සාපේක්ෂව මෙවර රිය අනතුරුවල කැපිපෙන්න අඩුවීමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. අප්‍රේල් 13, 14 සහ 15 යන දින තුන තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බීමත්ව කලහකාරී ලෙස හැසිරීම නිසා වැඩි වශයෙන් මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දීලා තියෙනවා. ජංගම සංචාර මගින් ප්‍රදේශයන්වල සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන අනිවාර්යෙන්ම ඔවුන්ව ගරු අධිකරණවලට ඉදිරිපත් කරන්න කියලා. අප්‍රේල් 13 14 15 මාරක රියානතුරු සිද්ධීන් 19ක් වාර්තා වෙනවා. පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 2018 වර්ෂයේ මාරක රියානතුරු සිද්ධීන් 50කදී පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මෙලෙස අඩකටත් වැඩියෙන් මේ වර්ෂයේදී අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. ගත වූ පැය 24ක කාලය තුලදී පමණක් බීමත් රියදුරන් 329ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අමතරව මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 5519ක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. විශේෂ මෙහෙයුම ආරම්භ කරපු 11 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා ලද සම්පූර්ණ ප්‍රමාණය 1270ක් වෙනවා. මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 34980ක් ලබාගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී රත වාහන පාලනය කිරීම සඳහා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අනතුරු අවම කිරීම සඳහා රත වාහන තදබදය අවම කිරීම සඳහා රත වාහන අංශ නිලධාරීන්ව රාජකාරී යොදවලයි තිබෙන්නේ. රියදුරන් ගෙනුත් ඉල්ලා සිටිනවා ඒ වගේම සහයෝගයක් ලබා දෙන්න කියලා. කතානායක කරු ජයසූරිය මහතා සිදු කළ ශාසනික සමාජීය හා ජාතික මෙහෙවර අගයමින් ඒ මහතා වෙත විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට අමරපුර මහානිකායේ විධායක කාරක මහා සංඝ සභාව තීරණය කර තිබෙනවා. ගෞරව සම්මානයට අදාළ නිර්දේශ පත්‍රය ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථ උපෝසථාගායේදී අද පස්වරුවේ කතානායකවරයා වෙත පිළිගැන්වුණා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටුකොට ධම්මවාස ස්වාමින් වහන්සේ ඊට අදාළ සන්නස් පත්‍රය කතානායකවරයා වෙත පිළිගැන්වුවා. මේට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය හා සියම් මහානිකායේ මල්වතු මහා විහාරයේ ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී ගෞරව නාමයද කරු ජයසූරිය මහතා වෙත පිරිනමා තිබෙනවා. ත්‍රෛනිකායික ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමට ඒ මහතාට හැකිවීම විශේෂත්වයක්. නුවරඑළිය වසන්ත උදානියට සමගාමීව සකස් කෙරුණු කිලෝග්‍රෑම් 25ක විශේෂ අර්ථාපල් පුඩිමක් පිළිබඳ නුවරඑළියෙන් අපට වාර්තා වුණා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අර්ථාපල් කිලෝ 15ක්
සීනි කිලෝ 2 ග්‍රෑම් 500ක් හා කජු කිලෝ 2ක් ඇතුළු ද්‍රව්‍ය රසක් මේ සඳහා යොදාගෙන තිබෙනවා. ප්‍රධාන සූපවේදී ප්‍රියන්ත වීරසිංහ හා ඉන්දියා සූපවේදීකු වන රන්දීර් සිංහ යන මහත්වරුන් ඇතුළු සූපවේදීන් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම කටයුත්තට දායකත්වය ලබා දුන්නා. ලංකාවේ ඓතිහාසික හෝටලයක් අල ගොවියෝ වෙනේ මම ඒ වගේම අල වලින් කරන්න පුළුවන් අමුතු දේවල් අලුන් දේවල් අඳුනවා දීම ලෝකෙට මම දැන් ඉතාමත් වටින අපි විශ්වාස කරනවා අපේ ගොවි මහත්වරුන්ට මේක ඉතාමත්ම සන්තෝෂයක් වේ. අර්ථාපල් වගාව තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ එක් අරමුණක් වෙනවා. දේශීය අර්ථාපල් වලින් පිළියෙල කෙරෙනු ආහාර ද්‍රව්‍ය ඇතුළු අතුරුපස වර්ග 100කට අධික ප්‍රමාණකින් සමන්විත ප්‍රදර්ශන කුටියක්ද මෙහිදී දැකගත හැකි වුණා. එමෙන්ම අර්ථාපල් මගින් පිළියෙල කෙරෙනු විශේෂ සුප්පානයක් දෙස්විදේශ සංචාරකයන්ට නොමිලේ ලබා දීම මෙහිදී කැපිපෙනුණා. මෙම අපූර්ව අවස්ථාවට එක්වීමට දෙස්විදේශ සංචාරකයන් තුල තිබුණේ දැඩි උනන්දුවක්. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ නැකත හෙටට යෙදී තිබෙනවා. රැකිරක්ෂා සඳහා පිටත් යාමේ නැකත යෙදී තිබින්නේ අනිද්දාටයි. හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයේ කලුතර බෝඹුවල ශ්‍රී සුභෝදි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේදී පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ජාතික මහෝත්සවය සංවිධානය කරනවා. හෙට පෙරවරු 7:40ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා හිසට කොහඹපත්ද පයට කොළොන්පත්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කොහඹපත්්‍යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම යහපත් බව ජ්‍යොතිෂයේ සඳහන්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවයට එක්වනවා. විහාරාධිපති කළුතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අසජි ස්වාමින් වහන්සේ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. හිසතෙල් ගෑමේ චාරිත්‍රය නිවැරදිව ඉටු කරමින් නිරෝගී බව ප්‍රාර්ථනා කිරීම ඉපැරණි සම්ප්‍රදායයි. හිසතෙල් ගෑම කියන එක සෞඛ්‍ය සම්බන්ධව ගත්තොත් එහෙම ඉතාම වැදගත් පුරුද්දක්. සුබ නැකතකින් හිසට පයට ඖෂධීය පත්‍ර තබලා ඖෂධීය සංයෝගයකින් හදාගන්න නානු මිශ්‍ර තෙල් හිසේ ගැල්වීම. හිසේ සහ හිසට අදාළ අනෙකුත් ඉන්ද්‍රයන්ගේ යම් ආකාරයක සිසිල්වීමක් මේ හිසතෙල් ගෑමෙන් බලාපොරොත්තු වෙන නව පරපුරට සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් හැටියට සමාජගත කිරීම සඳහා මෙම චාරිත්‍රය වඩා පුළුල්ව සාකච්ඡාවට භාජනය කරන්නට අවශ්‍යයි. මේ හිසතෙල් ගෑමේදී යොදා ගන්න ලබන ඖෂධීය සංයෝගයේ තිබෙන කලාඳුරු වල ඊතන සැබැන්දරා ඒ වගේම ගොඩමානෙල් සුදු හඳුන් ඖෂධ වර්ග 10ක් 15ක් මේ සංයෝගයේ තිබෙනවා. මේවා අපිට එදිනෙදා ජීවිතයේදී ශරීරෙහි විවිධ රෝගාබාධ සුවපත් කර ගැනීමට උපයෝගී වන ඖෂධීය ද්‍රව්‍ය. මේ අතර අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 4:52ටයි. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. නව වසරේ රැකී රක්ෂා කටයුතු සාර්ථක වී සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම චාරිත්‍රය ඉටු කිරීම සිදු කරනවා. අපි සෑම කෙනෙක්ම අපි කරන රැකියාවට ඒ රැකියාව කාර්යක්ෂම සහ ඵලදායීතාවයෙන් යුක්තව සිදු කිරීමට පරාර්ථනයක් ඇතිව අදිෂ්ඨානයක් පෙරදරිව අපි රැකී රක්ෂා සඳහා පිටත්ව යාම සිදු කරනවා. මේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සුබ නැකතකට. රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේදී යම්කිසි ආකාරයකට වේලාවට වැඩ කිරීමේ පුරුද්ද අපිට ඇති කිරීම. මේ අතර ITN මාධ්‍ය ජාලය හිසතෙල් ගෑමේ මංගල්‍ය සජීව ලෙස විකාශය කරන්නේ වික්‍රමසිංහපුර ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ සිටයි. ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව නිකුත් කෙරුණු සිතාසය ආපසු කැඳවා නිෂ්ප්‍රභ කරන්නේ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව ගොනු කළ පැමිණිල්ලකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී 2018 මැයි 28 වන දින සිට මේ දක්වා විදුලිය කපාදුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා සිටි වාර්තා සහ ලේඛන ලබා නොදීම පිළිබඳ කරුණු විමසීමටයි නඩුව අද කැඳවනු ලැබුවේ. දෙපාර්ශවයේ මතු කළ නීතිමය කාරණාවලට අදාළව ලිඛිත දේශන ගොනු කරන ලෙස මෙහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළා. මෙම නඩුවේ පළමු වගඋත්තරකරු ලෙස ලංකා විදුලි බල මණ්ඩලය නම් කර ඇති අතර දෙවන වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ එහි අධ්‍යක්ෂක මණ්ඩලයයි. නඩුව ලබන මැයි 30 වනදා යළි කැඳවීමට නියමිතයි.
සැමට පානීය ජලය ලබා දීම සඳහා රාජ්‍ය ව්‍යාපෘති රැසක් ආරම්භ කළා. එම ව්‍යාපෘතිවල ප්‍රතිලාභ මේ වන විට ලැබෙමින් පවතිනවා. තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් බිලියන 10ක ආයෝජනයකින් ආරම්භ කළ පානීය ජල ව්‍යාපෘති තුලින් මෙවන විට ගම්මාන දහසකට සෙත සැලසී තිබෙනවා. ජලාභිමානී වැඩසටහන යටතේ මෙසේ ජලය ලබා දීම සිදු කෙරෙන්නේ. මේ යටතේ ක්‍රියාත්මක තවත් එක් වැඩසටහනක් වන්නේ කොබුක්කන ජල සම්පාදන ව්‍යාපෘතියයි. මොනරාගල හා බුත්තල යන ප්‍රදේශවලට පානීය ජලය ලබා දීම මෙහි අරමුණයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5506ක් වැය කරනවා. හැත්තේ 5000ක පමණ පිරිසකට මෙමකින් ජලය ලබා දීමට හැකිවන බවයි ව්‍යාපෘති බහර නිලධාරීන් ප්‍රකාශ කරන්නේ. කැපසිටි එක ඝන මීටර 6500ක් 2700ක් හොරොම්බුවටත් 1000ක් ඔක්කම්පිටියටත් 800ක් බුත්තලටත් බෙදා හරිනවා ජලය. කනෙක්ෂන්ස් 18000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හැත්ත 5000ක් වගේ ප්‍රමාණයක් ජලය පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. 2017 වසරේ ආරම්භ කළ සියබලන්ටුව ජල සම්පාදන ව්‍යාපෘතිය මෙම වසරේදී අවසන් කරනවා. එම ව්‍යාපෘතිය සඳහාද රජය වෙන් කළ මුදල රුපියල් මිලියන 1300ක්. මෙම ව්‍යාපෘතියෙන්ද තමන්ට මහත් සහනයක් සැලසෙන බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ. මේ සමගින් 19 රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk